ැන් ඔන්න හින්දිි භාෂාවේ ස්වර ගැන දන්නවා පිල්ලන් ගැෙන දන්නා අකුරු හල්වෙන විදිිය ගැන දන්නා ඉින් තැන්මං හිතුවා මෙච්චර වෙලා ැ සතිකීපයක් ලාසික කරගෙන ආවා මෙන්න මේ අකුරු දෙක ගැන මේ යටින් ිත්් දෙවක්තිය නොකරු දෙක ගැන චුට්ටක් කියල දෙන්න ඕනි කියලා. ඕගොල්ලන්ට කලින් පන්තිවලදිත් කිව්වා මම මේ අකුරු දෙක ගැන ඉස්සහාද ඕගොල්ලන්ට කියලා දෙනවා කියලා ඉතින් දැන් ඒ අකුරුග දෙක ගැන කියල දෙන්න තමයි මං මේ හදන්න මේ අකුරු දෙක දේවනාගරී එමන්නතං මේ දේවනාගරී අකුළුවලන්න අපි හින්දි වර්ණ මාලාවලියන් එතකොට මේ දේවනාගරී හිදිි වර්ණ මාලාවට අලුතෙන් එකතු විච්චිකරු දෙකක් තමයි මේ අකුරු දෙක ඉතින් මේ අකුරු දෙ හා සමානව අපිට සිංහල භාෂාවෙන් මට අකුරක් කියන්න නෑ මේ ඔච්චාරණය වෙන්න මෙන්න මේ විදියට කිය කියන්න මට අකුරක් නැහැ. ඒක නිසා මේ අකුරු දෙක ගැන සාමාන්‍යයෙන් අපි මේ අකුරුවට උක්ෂිප්ත වයන්ජන් කියලත් කියනවා මේ අකුරු දෙක සාමාන්‍යෙන් මේ අකුර මේ යතිින් තියෙන හිත නැතිවුණහම් මේ තියන්නේ. එතකොට මේ යට තියෙනකුරත් මේ අටින් තියන චූටහිට අයි ගොහම ඒ තියන්නේ ද අකට.ඇකොට මේ අකුරු දෙක උච්චාරණය වෙන වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොන් අල් රයන්නයි ටයන්නයි අතර මැදස්ුවරයා ඊල පස්ෙ දෙවලට තියන අකුර ගත්තොත් උච්චාරණය වෙන්නේ. අවසානය මහප්‍රාණ දවයක තමයි ඇහෙන් ඕනේ උඩකරේ සාමාන්‍ය විජත දයක උත්්චානය කරනවා මේ අකුර මහප්‍රාණකුර තමයි මේ ඇටින් තියෙන්නේ ඔන්න ඔය විදිහට හො පළවෙනි උදාහරණය හො එකෙන් පටන් ගන්න වචන මං ඇත්තර මාසනය සිංහලෙන් ලියන්න ලියන් අසනති පලවෙනි හේතුව තමයි මේ වගේ අකුරු ආපු හාම රියට අපහසස්ථාවට පත්වනවා සිංහලෙන් ලියන්න ඕනේ ඔකුරමකක්ද කියලා හැබයි යගොල්ල එක උච්චාණය දන්නවා නම් මට අයි සිංහලෙල් ලියන්න ඕන්න ඇන ඒක නිසා දැන් පලවෙනි වචනය තමයි මම එතන ලියලා තියෙනන මේ ලයන්න මේ ටැන් මම මේ කියල දුන්නක්කුර ඔ මේ තියෙන්නේ හාා යන්න ලියපු එකක් එතකොට මේක උච්චාරණය කරන්නේ පිරිමි ළමයන්ට එහෙමත් නැත්තං කොල්ලට කාර්කා පැන් කවරුහරි මියසික් කරන කවුරු හරින්නවානං ඔගොල්ලෝ හින්දිිධන්න නැත්තං ලිරික් සොක්කොම පුරුදුවෙන්න ඉංග්‍රිසි යන් අර ලියල තියෙන ලිරික්ස් බලාගෙනන ඇතකොට කැලින්ම මේ කර ලියන්නේ දඒ කියලා ඩර්. එතකට අපි උච්චාරණය කරනකට උච්චාරණය කරන්න කොහොමද ලාට ලඩකාකිල්කම අප උච්චාණය කරන්න ලොඩකා එහෙම මුණහම අර හිදිිසිින්දුවක් අහ ලැති උච්චාරණය නිවැරදිව ගන්න ඕනි නං ඔගොල්ව හින්දි හින්දියන් ගලිටික්ස් ටික තැලුවත් සරියටබ කගල්ලන්ටේ ඒ වච්චන කෝමද උච්චාරණය කරගන්න ඕනි කියලා අවබෝධයක් එහි තැන් එහෙනම් දැනගන්න ඕනේ කොල්ලට පිරි මිලාමේයට ලඩකා කියල නෙමේ කියන්නේ ලඩකා කා මේ ඩයන්න මේ මෙතැන තියෙන ඩායන්නටයටින් කිතත් තියන හැම වෙලාවකම ඒක උච්චාරණය කරන්න ඕනේ රයන්නත් නෙමේ ඩයන්නත් නෙමේ ඒ අත්තර මැද උච්චාරණය සමහරලට රයන්නතව ගෙන ඩයන්නව ගැන හැේඒ දෙකම නෙමේ කොල්ලා. ඊට පස්සේ දෙවඩ උදාහරණය ලිය තියන්නේ මේ ලියල තියන ගයන්න ලිය ගා කරලා මේ ලියලාටී කරලා. ගාරි ගාරි ගාරිහි කියලා කියන්නේ වාහනය ගාරි ඊට පස්සේ තුවැනි උදාහරණය ප. ගසට හින්දිවලින් කියන්නේ පේර් කියලා මේ පයන්න ලියලා පේ කරලා තියෙන්නේ මේ දෙවනයට ලියලා තියෙන්නේ හ දැන් මම කියල දෙනක්කුර සාමාන්‍යයෙන් මේ අකුරු දෙක හින්දි භාෂාවය වචනයක මුලට යෙදන්නේ නැහැ සාමාන්‍යන් යෙදෙන්නේ මැදට සහ අගට තමයි පොහොම දුරට පොහෝ මැපතුරට යෙදන්න එතකොට හරිලේසි දැනගන්න ඒලව කරන ලපුදදාල නොනම් හොට මතක තියා ගන්න ඔබලංගේ එලල් ප්‍රශ්න පත්තර මෙ මේ වගේ ප්‍රශ්නයක් නවා සාමාන්‍යෙන් මේ අකරු දෙක ප්‍රචනයක මුලට යදන්නේ නැක එක හොඳට මතක තියාගන්න එහනම් මේ තුන්වනි උදාහරණය තමයි ේර්හේල් කියල කියන්නේ ගස එතකොට අ එක පාරටම පේඩ කියලා පේඩ කියල කියව්නාට හොඳට මතකතියාගන්න මේ දයන්න අටින් සිතත්වය ්ද උච්චාරණය පේ පේර් කියල උච්චාරණය කරන්නඋන් ඊට පස්සේ ඊළඟ මේ ඒකෙම චුට්ටක් බර කරන මහප්‍රාන්නකොර එහි උච්චාරණය තමයි අල්රයන්නයි මහප්‍රාණ ඩයන්නයි අත්තර උච්චාරණයක් තමයි ක්‍රියාපද විසක් කියල දුන්න. ඒ ක්‍රියාපද විස්සේ එක ක්‍රියාපදයක් තමයි පනා කියල කියන්නේ පඩ ඒකමං කියල දුන්නේ පර්තමාන කාල ක්‍රියාපදයක් ඉදිට පර් කා කියල තමයි කියල දුන්නේ දැම් මේ තියන්නේ මෙතන ියල තියෙන්නේෙහි ක්‍රියාන්නාමය තැන් ක්‍රියානාමය කියල කියන්න මකක්ද කියල පශ්නයක් එෙනව නම් මං ඒ ගැන උත්තරය ඉදිරියේද කියල දෙන්න. හරි මේ තියන්නේ ක්‍රියානාමය මේ ලියල තියන පනා පරනා කියල කියන්නේ එකන ගැනීම එහෙමනැත්තාම් ප ඉට පස්සේ මෙතන මේ දෙවනියට තියෙන්නේ ච චඩනා කියලා කියන්නේ නගිනවා. චඩනා ඊට පස්සේ තුම්වැනියට තියන්නේ භාර කියල කියන්නේ ගංවතුර ගම්වතුර කියන අර්ථය තමයි භාඩ කියල කියන්න. ඉතින් ඔය විටියට තමයි දවනිට තියෙනකුර උච්චාරණය කරන්න පර්න චර්ඩන පාර් ඔය විටර තමයි මේ හොඩ උච්චාරණය කරන්න දැන් ඔබලන්ට ඒ අකුරු දෙක ගැනත් ති්ප බොනෝහරි ගැටලුවක් තිබ්පනම් ඒ ගැටලුවත් නිරාකරණය වෙන්න ඇති කියලා මම හිතන.